Welcome you all back to Ask Roshan YouTube channel. Today also I have come up with a very particular lesson. It is not only a lesson, but it can be considered as a sentence, a structure, or maybe a pattern. Adha ithin adha supurudu parayi mammage video karaha balaporuthu enne chuti paadama govallanta kiyala denna. Ekenne podi vaakya ratawak handunna denna. Mewata kiyanne sentence patterns kiyala. Me sentence patterns kiyana dewal ඉංග්‍රීසි කතා කරන සහ ඉංග්‍රීසි ලියන කියන හැමෝටම වැදගත් වෙනවා. මොකද pattern එකක් ගත්තාම රටාවක තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න. එතකොට ඒ රටාව දාලා කතා කරන්න පොඩි පොඩි වෙනස්කම් දාලා කතා කරනකොට ලස්සන වාක්‍ය අපිට විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන් එක වාක්‍යයක් කරා. අද බලමු මේ මේ මේක 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 ලොකු කතාවක් නෙමෙයි තියෙන්නේ. අර ලස්සන වචනයක් අපි ඉගෙන ගන්න යන. ඉගෙන ගන්න යන වචනේ තමයි මේ not even කියන වචනේ. Not even කියන වචන දෙක භාෂාවේදී කොහොමද භාවිතා වෙන්නේ? වාක්‍යයක් ඇතුළේ කොහොමද භාවිතා වෙන්නේ? සහ not even කියන දේ Not even කියන මේ වචන දෙක වාක්‍යයකට සිදු කරන බලපෑම මොකක්ද කියලා බලන්න අයියා. මේ හරි රහයි. මේ හරි ලස්සනයි. මේ වාක්‍ය රටාව චුට්ටක් ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න. මම ඔයාලට examples කීපයක් දෙන්න. I will give you some examples for your further information. මේ වාක්‍ය රටාවේ කතා කරන්නේ මෙන්න මෙච්චරයි. සරලවම අල්ලගන්න මේ කතාව. කමල්වත් දන්නේ නැහැ මගේ නම්බර එක. මගේ වයිෆ්වත් මාව තේරුම් ගන්නෑ. මගේ අම්මටවත් මාව තේරෙන්නේ නැහැ. මගේ හොඳම යාළුවටත් ඕනුන්නේ මාව බලන් දෙන්න. ඒක මම හොස්පිටල් එකක ඉන්නකොට මගේ හොඳම යාළුවා මාව බලන් ආවේ නැත්තම් මට වාක්‍යයක් කියන්න පුළුවන් මට අයිඩියා එකක් දෙන්න පුළුවන් තව කෙනෙකුට මගේ හොඳම යාළුවටවත් මාව බලන් දෙන්න ඕනුන්නේ නැහැ. නැත්තම් මගේ හොඳම යාළුවවත් මාව බලන් ආවේ නැහැ. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මේ මේ උදාහරණ ගත්තාම මගේ හොඳම යාළුවවත් මාව බලන් ආවේ නැහැ. එතන අපි ස්ට්‍රෙස් කරන්නේ අපි හයිලයිට් කරන්නේ මගේ හොඳම යාළුවවත් කියන කොටස. මෙන්න මේ කොටස ස්ට්‍රෙස් කරන්න තමයි not even කියන ප්‍රේෂක වර්ඩ් ප්‍රේස් එක භාවිත කරන්නේ මෙන්න මේ වගේ ස්ට්‍රෙස් එකක් කරන්න. වැඩි වැල්වට නම් ඕනේ නෑනේ. දැන් කතාව තේරෙනවනේ. ඒ කියන්නේ මගේ හොඳම යාළුවටවත් හොස්පිටල් එකට එන්න ඕනුන් නෑ මාව බලන්න. මගේ අම්මටවත් මාව තේරෙන්නේ නෑ. මගේ වයිෆ්වත් මාව තේරුම් ගන්න නෑ. සාන්ත මගේ යාළුවෙක් ඉන්නවා නම් සාන්ත කියලා සාන්තටවත් මගේ නම්බර් එක මතක නෑ. දැන් මේ වගේ සරල වාක්‍යයක් තමයි දෙන්නේ. හරි දැන් අපි බලමු මේ වගේ වාක්‍යයක් කොහොමද ඉංග්‍රීසි වලින් දෙන්නේ කියන එක. මේක හරි ලස්සනයි සරලයි. රහට ඉගෙන ගන්න. රයිට් එහෙනම් මේන් එක්සැම්පල් කීපයක් තියෙනවා. අපි දැන් ඉගෙන ගන්න යන වචනේ not even කියන එක not even කොහමද වාක්‍යයක් ඇතුළට ආවට පස්සේ මොන වගේ හැසිරීමක්ද පෙන්වන්නේ කියන එක තමයි ඉගෙන ගන්න දැන්. බලන්න පළවෙනි වාක්‍යය තියෙන්නේ he knows me කියන එකනේ. මේ 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 වාක්‍ය ලේසියෙන් ඔයාලට තේරෙනවා. he knows me එයාමව දන්නවා. දෙවෙනි වාක්‍යය තියෙන්නේ they trust me. එයාලා මාව විශ්වාස කරනවා. third one she came to see me. she came to see me එයාමව බලන්න ආවා. එමද ඇය මාව බලන්න ආවා. my wife knows my number. මගේ වයිෆ් මගේ නම්බර් එක දන්නවා. එහෙනම් මගේ ෆෝන් නම්බර් එක මගේ වයිෆ් දන්නවා. ඊට පස්සේ ලස්සන ප්‍රශ්න ලස්සන කතාවක් තියෙනවා. සක්‍රයා මේ ඉන්න ලොකම ඩයල් එක. සක්‍රයා can solve my problems. සක්‍රයාට පුළුවන් මගේ ප්‍රශ්න විසඳන්න. last sentence එක ඉන්නේ රනිල් can get the country back to normal. රනිල්ට පුළුවන් මේ රට අපෝ යථාර්ථතර ගන්න. රනිල් can get the country back to normal. දැන් මෙන්න මේ සරල වාක්‍යද මේ වාක්‍ය ඔක්කොම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕගොල්ලෝ දන්නවා. මේ වාක්‍ය ඔක්කොගෙම knows කියන එක verb එක, trust කියන verb එක, came කියන past verb එකක්, again knows. ඊට පස්සේ sakra can solve, rani can get. දැන් මේ අන්ලයින් කරපු කොටස්නේ verb වෙන්නේ. දැන් අපි බලමු මේ not even කියන වචනේ වාක්‍යට ආපුවා. මෙන්න මෙතන මම දානවා not even කියන එක. not even කියන වචනේ මෙන්න මෙතන දැම්මම පස්සේ හරි ලස්සන වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම මේ විදිහට ඉගෙන ගන්න. මේ not even කියන කෑල්ලේ not even කියන කොටස ආපු ගමන්ම මේ not කියන වචනේ බලපාන්නේ මෙන්න මෙයාට. එතනදී knows කියන එකනේ. එතකොට he knows me යා මාව දන්නවා. not even he knows me. not even he knows me. එන්නේ විදිහට ඉගෙන ගන්නකො. not even he knows me. not එකේ බලපෑමෙන් මෙන්න මෙතන තියෙන ක්‍රියාපදය මේ positive verb එක negative බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ දන ඒ කියන්නේ positive විදිහට තියෙන verb එක negative බවට පරිවර්තනය වෙනවා. සහ even කියන වචනේ බලපෑමෙන්නේ he කියන subject එකට. එතකොට මේකේ idea එකෙන් මේක නැත්තම් not even කියන කොටස නැත්තම් he knows me යාමව දන්නවා. not even he අන්න not even කියන කොටස ආවට පස්සේ මෙතන වාක්‍ය අයිඩියා එක එන්නේ එයාවත් මාව දන්නේ නැහැ. එයාවත් මාව දන්නේ නැහැ.
එතකොට මෙන්න මේ නොට් එකෙන් නෝ කියන verb එක negative වෙන්න පටන් ගන්නවා. මේ තමයි theory. එතකොට not even he knows me. එයාවත් මාව දන්නේ නැහැ. එතකොට ඉගෙන ගන්න ඕගොල්ලෝ අල්ල ගන්න pattern එකේ තියෙන රසම කියලා මෙන්න මෙතන. ඒ තමයි not even he knows me. එතකොට මේ සමස්ත වාක්‍යම positive වාක්‍යයක්. ධනාත්මක වාක්‍යයක්. He knows me යමව දන්නවා. Not even කියන කොටස වාක්‍ය ආරම්භයට දාපු ගමන්ම එයාවත් මාව දන්නේ නැහැ කියන අයිඩියා එක තමයි එන්නේ. එයාවත් මාව දන්නේ නැහැ. Not even he knows me. එතකොට දැන් මේ not even කියන එක ඉතුරු වාක්‍ය සෙට් එකට දාලා බලමුකෝ. දැන් ලස්සන වාක්‍ය සෙට් එකක් එනවා. මේ මෙතන මේ not even කියන එක නැත්තම් they trust me එයාලා මාව විශ්වාස කරනවා. Not even කියන කොටස ආවත් එනවත් එකම වාක්‍ය ආරම්භයේදී not even they trust me. එයාලවත් මා විශ්වාස කරන්නේ අන්න පොසිටිව් වාක්‍ය නෙගටිව් අයිඩියා එකක් බවට පරිවර්තනය කරනවා සහ අදාළ සබ්ජෙක්ට් එක වාක්‍යින මේ ක්‍රියාව කරන සබ්ජෙක්ට් එක තවත් ස්ට්‍රෙස් කරන්න පටන් ගන්නවා එයාවත් මාව දන්නේ not even he knows me not even she knows me not even they trust me not even they trust me එයාවත් එයාලවත් මාව විශ්වාස කරන්නේ බලමු තුන්වෙනි උදාහරණය අතීත කාල වාක්‍යන්නේ තියෙන්නේ she came to see me එයාව මාව මීට් එයාව මාව බලන්න not even she came to see me එයාවත් ආවේ නෑ මාව බලන්න not even she came to see me එයාවත් මාව බලන්න ආවේ නෑ ඊට පස්සේ වාක්‍යනවා මෙන්න සබ්ජෙක්ට් එක not even my wife මගේ වයිෆ් වත් knows my number මගේ නම් එක දන්නේ එතකොට මේ not එකේ බලපෑම තමයි not එකේ බලපෑම තුලින් තමයි knows එක negative වලට පරිවර්තනය වෙන්නේ දන්නවා කියන වචනේ දන්නේ නැහැ කියන ఐడియాක බඩ පරිවර්තනය වෙන මේ not එකෙන්. එතකොට not even my wife knows my number. මගේ wifeත් මගේ number එක දන්නේ නැහැ. යන්කෝ අපි ඊළඟට දිනන ලස්සන වාක්‍යයක්. අවසාන කලින් එක subject එක කවුද? අපි ඔක්කොම දන්න ලෝකේ ලොක්කා සත්‍රයා. not even කියන කොටස නැත්තම් මේ කියන කොටස නැත්තම් සත්‍රයා can solve my problems. සත්‍රයාට පුළුවන් මගේ ප්‍රශ්න විසඳන්න. එහෙනම් not even සත්‍රයා can solve my problems උනොත් එහෙනම් වාක්‍ය සත්‍රයාටවත් බෑ. මගේ ප්‍රශ්න විසඳන්න. මොකද ඒ තරම් විශාල ප්‍රශ්න කොටක් මට තියෙනවා. එහෙනම් සක්‍රියවත් ඒ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙනම් සක්‍රියටවත් මගේ ප්‍රශ්න විසඳන්න බෑ. Not even සක්‍රියා can solve my problems. එහෙමයි වාක්‍ය කොට නැගින්. Last sentence එකට අපි යන් වැඩි වෙලාවක් ගන්න නැතුව. අපි දන්නවා රටේ අගමැති රනිල් වික්‍රමසිංහ is the prime minister of Sri Lanka. Ranil can not even කියන වචනේ නැත්තම් Ranil can get the country back to normal. Ranilට පුළුවන් රට යථාතත්වෙට ගන්න not even කියන කොටස ආපු ගමන්ම සමස්ත වාක්‍යෙම හෙනයක් ගන්නවා වගේ මුළු වාක්‍යෙම negative වලට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ වාක්‍යයේ තියෙන ප්‍රධාන ක්‍රියාපදය negative වෙන්න පටන් ගන්නවා. Not even Ranil can get the country back to normal. Ranilටවත් බෑ රට අහපව් යථාතත්වෙටපත් කරන්න back to normal ගන්න Ranilටවත් බෑ. එතකොට සමස්ත positive වාක්‍ය negative වාක්‍ය බවට පරිවර්තනය වෙනවා not even කොටස ආවට පස්සේ. Ranilටවත් බෑ ඉතින් මේක මේ මේක ඩමියක් කරන මේක මොඩලයක් කරගෙන ඕගොල්ලෝ ඕගොල්ලන් වාක්‍ය තවත් හදාගන්න හදාගෙන ඕගොල්ලන්ගේ vocabulary එක සහ ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි කතනේ කියන එක දෙන බර වැඩි කරගෙන ඒක ඩෙවලොප් කරගන්න. ඒ වගේම අමතක කරන්න බා ඕගොල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉංග්‍රීසි සම්බන්ධයෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒවට උත්තරත් අරගෙන ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතෙක් සිල්ව දෙනාට ජය.